At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රාගම වෛද්‍ය පීඨය ඇති කරන්න හදපු වෙලාවේ එදා ශිෂ්‍යෙක් විදියට පාරට බැහැලා අවසන් කරපු සටන අද මට දෙමාපියෙක් විදියට ඒ සටනට අදත් ඇතුළත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. 1980 ගණන් වල රනිල් වික්‍රමසිංහ ගෙනාව දවල පත්‍රිකාව. හැබැයි ශිෂ්‍යෝ ඒ සටන දිනුවා. අන්න ඒක අමතක කරන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි නැවත කියනවා. අපි බහුගිය කාලේ දැක්කා සයිටම් එකේ විධායක නිලධාරිතුමා අටපු නාඩගම. සමහර ලාවට ඒ නාඩගම පොලිසිය මැදිහත් වීමෙන් ඉවර්දී රටට උපු නොවුනා නා. They will phone and do it. Lakshya, kisi vishakar again. We are lakshya vishak with the Vidangal and lakshya TM sak with the gun. Samara again, no bus the hayak with the Abugaman. Lakshya, kisi vish. No, it was a puta doster gun. Probagan out of Tihaku, the gram or the Sipaka. Eat at Wada, Lukuma Bra, the Atamai, Mijati, and Mulagetika, Vinasakaranakan, Hapra, the Atamai, Neville phone and do it. මෙතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අද කොළඹ දී පැවති මාධ්‍යමුකදී මලබේ සයිටම් උපාධි ආයතනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් වර්තමාන උසස් නැමැති කිරියල්ල මහතා නිතරම ප්‍රකාශ කරන්නේ මේක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ කරේ මේක අපිට දැන් නවත්තන්න බෑ කියලා. හැබැයි අපි ආණ්ඩුවට යෝජනා කරනවා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කරපු වැරද්ද නිවැරදි කරන්න. උසස් අධ්‍යාපන මන්ත්‍රීරා මැදිහත් වෙලා මේ ආයතන ලබා දීලා තියෙන නීති විරෝධී උපාධි ප්‍රදාන කිරීම බලය අහෝසි කළ යුතුයි. දෙවෙනි කාරණය සෞඛ්‍ය ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවන්ගෙන් නිර්දේශ කරලා තියෙන නිර්දේශ අනුමත කරලා පාර්ලිමේන්තුවට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. පහුගිය කාලේ මෙරටේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා සයිටම් එක පැත්තේ ඉඳගෙන කරුණු දැක්ුවා. සයිටම් එකේ නියෝජිතයෙක් ලෙස අදහස් දැක්ුවා. දැන් එහෙවු නියෝජිතයා සයිටම් ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න පත් කරන කමිටුවක ප්‍රධානියා බවට පත් වෙලා ඉන්නවා. අනිත් කෙනා ලක්ෂ්මන් කිරියල්. දැන් මෙතිකම හම්බෙච්ච වෙලා ඉඳලා කතා කරන්නේ මේ සයිටම් එක ගැන. ආණ්ඩුව ලෑස්ති නැත්නම් සාකච්ඡා මේසෙදී අපේ ස්ථාවරයන් අහන්න අපි ලෑස්ති ජනතාවත් එක්ක එක පාරේදී ආණ්ඩුවට කියන්නේ. අපි හෙටත් එනවා. ඒ නිසා වහාම මේ කුමන්ත්‍රණේ නවත්තන්න. අපි දන්නවා පොර සාකච්ඡාවලදී පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕනේ එතකොට මොකද වෙන්නේ කියලා තාණ්ඩුවට බලාගන්න සිද්ධ වෙනවා.